දත්තල සංවේදිතාවේ නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. Dove Sensitive Expert by Signal. දිනන රටට ගැළපෙන පාර්ලිමේන්තුව යන තේමාවෙන් තරුණ වෘත්තිකයන්ගේ සංගමය සංවිධානය කළ සංවාදමාලාවේ පළමු වෙන්න අද පස්වරුවේ කොළඹදී පැවැත්ුණා. knowledge based maturity තියෙන වගේ නායකයෝ ලෝකේ එහෙම ගොඩාක් බිහි වෙලා නැහැ. අන්න එවැනි නායකයෙක් තමයි අපිට මේ ඇවිල්ලා ඉන්නේ. ඒවා අපි අධ්‍යයනය කරලා බලනකොට රටක ඒ නායකත්වය ඔහුට කරගෙන යන්න නම් ඊළඟට අවශ්‍ය වෙන දේ තමයි පාර්ලිමේන්තුව. අපි දැන් ගිහිල්ලා ආයතනවල වැඩ කරන්න පටන් ගත්ත සමුදාව ඉඳලා පළවෙනි වතාවට ගිහිල්ලා සිවිල් ආයතනයක වැඩ කරන්න පටන් ගත්ත ගිහිල්ලා බලනකොට හරි කනගාටුදායක තත්ත්වයක් ඒ தત્ත්වය ඇති වෙලා තියෙන්නේ වැඩ කරන අයගේ වැරද්දටත් වඩා මේ වැඩ කරන්න තියෙන අපහසුතා නීති රීති අනපන මේ හැම දෙයක්ම පාර්ලිමේන්තුවට ගිහිල්ලා තමයි නැවතිලා තියෙන්නේ අපි හඳුන්නේ. එහෙමනම් ඒ ස්ථානයට අපි නිකන් ඔහෙ අටවස් පාස් නැති කණ්ඩායමක් ඇරලා තමන්ගේ බඩවියත රැක ගන්නට සූදානම් වෙච්ච කණ්ඩායමක් පමණක් ඇරලා අපිට පුළුවන් ද මේ අවශ්‍යතාවය නිෂ්ඨ කරගන්න. 13 වෙනි ව්‍යවස්ථාව ඇතුළු බෙදුම්වාදී ලක්ෂණ සියල්ල නැති නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලට. ඒකට අලුත් පාර්ලිමේන්තුවක් අවශ්‍යයි. 3/2 බලය අවශ්‍යයි. අවංකව සැකයක් තියෙනවා. වාහනම හොයන, කාර්යාලම හොයන, පර්මිට්ම ඉල්ලන, සල්ලිම ඉල්ලන මේ කුණුවෙච්ච දේශපාලනය ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ වැඩේ හරියට කරන්න ඕනේ, හොරකම් කරන්න දෙන්න බෑ, දූෂණය කරන්න දෙන්න බෑ කියන මේ යන ගමනට කොච්චර සහයෝගයක් මේ දේශපාලකයන්ගෙන් ලැබෙයිද කියන එක පිළිබඳව ලොකු සැකයක් මගේ හිතේ තියෙනවා. ඒ නිසා අපි දැන් කල යුත්තේ අපි හදාගත්තු නායකයාගේ පන්නේ ඒට ගැළපෙන විදිහේ පිරිවරක් ගොඩනගාගෙන ඉදිරියට යන්නට ඔහු ශක්තිමත් කිරීම ඒ සඳහා දියු දුන්නා වගේ එකක් මේ දවස්වල වෙලා තියෙනවා. ඒ තමයි රංජන් කොළම. ජනාධිපතිතුමනි ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තියෙනවා. එකක් තමයි කරන ශාස්ත්‍රයේ පිරිසිදු කිරීම සඳහා අවස්ථාවක් සැලසීලා තියෙනවා. ඊළඟට දූෂිත දේශපාලන ශාස්ත්‍රයේ පිරිසිදු කිරීම සඳහා උතුමාට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මම දකින්නේ මේ සිද්ධිය මේ සමස්තය වෙනස් කරන්න ලැබිච්ච මහා බරපතල ආශිර්වාදයක් හැටියටයි. අපිට ඕනෑයි පත් කරලා දෙන්නේ නැහැනේ nomination. nomination දෙන්නේ ඒගොල්ලන්ට ඕනෑ. ඒගොල්ලෝ තෝරලා දෙන අයගෙන් කීප දෙනෙක් තෝරලා යවන්න තමයි අපිට වෙන්නේ. මේ ජනතාව බලාපොරොත්තු කන්දක් තියාගෙනයි මේ පරිවර්තනයේ සිද්ධ කළේ. අහිංසක මිනිස්සු අද කියන්නේ හාමුදුරනේ කියන්න ගෝඨාභය මහත්තයාට, කියන්න මහින්ද මහත්තයාට, කියන්න බැසිල් මහත්තයාට හරි මිනිස්සු ටිකක් ඡන්දෙට වණ්ඩ කියලා. Maxis number 1 time Sri Lanka.